සෙනසුරාදා නඳුන් සෙවන සමගම නැවතත් එකතු වන ඉතින් අපි මේ හෝරාවේදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම දියවැඩියා රෝගය ගැන කතා කරන්න. පහුගිය සති දෙක පුරාවට අපි බොහෝ දේ කතා කරා මේ දියවැඩියා රෝගය ගැන. දියවැඩියා රෝගය ගැන අපි සාමාන්‍යයෙන් දකින විදිය වෙනස් කරන්නට අපිට යම් අදහසක් ආකල්පයෙන් වෙනසක් ඇති කරගන්න වෛද්‍ය බී.ඒ. රත්නබාල මහත්මා විශේෂ කරුණු කාරණා බොහොමයක් සඳහන් කර ඉතින් අදිනෙත් පාරම්පරික ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය බී.ඒ. රත්නබාල මහත්මා අපිත් එක්ක එකතු වුණා. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. බොහොම සාදරයෙන් පිළිගන්නවා. මම කැමති ඔබතුමාගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහලා කතා බහ ආරම්භ කරන්න. මතයක් තියෙනවා. මේ දියවැඩියා රෝගය. දියවැඩියාව කියලා කියන රෝගේ රෝග නිශ්චය ලබා දුන් පමණින්. කෙනෙකුට හිතන්න පුළුවන් මේකට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි මේ ඉන්සියුලින්. මොකද මේ දියවැඩියා කියන්නේ ශරීරයේ මේ සීනි මට්ටම පාලනය කරගන්න බැරි රෝගයක්. දැන් මේකට හොඳම ප්‍රතිකාරය තමයි ඉන්සියුලින්. මේකද සාමාන්‍ය මේ සමාජයේ තියෙන මතය. අපි මේකත් එක්කම මේ මතයට ඔබතුමාගේ මතයත් එකතු කරලා අපි කතාව ආරම්භ කරමු. බොහොම හොඳයි. ඇත්තටම ඕන කෙනෙක් හිතනවා දියවැඩියාව කිව්වොත් ඉන්සුලින් කියන එක කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. ඒක සත්‍යයි. ඉන්සුලින් මදි වුණාම කෙනෙකුට වෙන්නේ එහෙම නැත්නම් ඉන්සුලින් වල වරදවල් තිබුණොත් තමත් සමහරුන්ගේ ඉන්සුලින් ශරීරයේ හැදෙන ඉන්සුලින් විනාශ කරන ප්‍රතිදේහ ඇන්ටිබොඩීස් ඒවා නිෂ්පාදනය වෙනවා. ඒවයින් නිසාත් ඉන්සුලින් වලට හානි වෙලා සීනි වැඩිවීම වෙනවා. ඉන්සුලිනුයි දියවැඩියාවයි කිව්වොත් ඉතින් ඒකේ විශාල සම්බන්ධයක් තියෙනවා. නමුත් ඇත්තටම මේ කාරණාව ඉන්සුලින් හොඳම ප්‍රතිකාරයයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ඉන්සුලින් නැති කෙනාට. මේ ඉන්සුලින් තියෙන්නේ කෙනෙකුගේ ඇඟේ ඉන්සුලින් නැත්තං එහෙම කෙනෙකුට දෙන්න. එහෙම නැතුව ඉන්සුලින් තියෙන්නේ විශේෂයෙන්ම දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සීනි පාලනය කරන්න නෙමෙයි. මේක තමයි කරන ලොකුම වරද. ඉන්සුලින් නැති කෙනාට දුන්නට වරදක් නැහැනේ. ඒකට අනිවාර්යයෙන්ම දෙන්න ඕනනේ. නමුත් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ දියවැඩියාව පාලනය කරන්න සීනි පාලනය කරන්න ඉන්සුලින් දෙන එක වැරදි. ඇත්තටම ඉන්සුලින් දිය යුතු අය 5%ක් විතර ඉන්නවා. නමුත් මේ ඉන්සුලින් වල උපද්‍රව ඉන්සුලින් වැරදි විදියට පාවිච්චි කිරීම නිසා සිදුවන උපද්‍රව ඇති වෙන්නේ බොහෝ වෙලාවට අනවශ්‍ය ලෙස මේ සීනි පාලනය සඳහා ඉන්සුලින් යොදා ගැනීම. ඇත්තටම ඒක විද්‍යානුකූලවත් සත්‍යයි. මොකද කෙනෙකුගේ අපිට ඉන්සුලින් දෙන්න ඕනද කියන එක බලාගන්න පුළුවන් සීරම් ඉන්සුලින් ලෙවල් එක අරගත්තාම. ඇඟේ තියෙන ඉන්සුලින් ලෙවල් එක අරන් බලනවා. ඉන්සුලින් ලෙවල් එක අරගෙන බැලුවහම ඉන්සුලින් තියෙන්න ඕන 6.28 අතරේ. ඒකේ මීන් වැලියු එක මධ්‍ය ගාන 11.9යි. මේ 11.9ට අඩු වුණහම යම් ඌනතාවයක් තියෙනකොට ඒකට මේ ඉන්සුලින් පාවිච්චි කරන්න පුළුවන් ඒ ඉංග්‍රීසි ක්‍රමයේ අනුව. නමුත් අපි අපේ ක්‍රමයේ අනුව ඉන්සුලින් නිෂ්පාදනය වර්ධනය කරලා පෙන්නනවා. ඒ එක්කම අපි මේ බෙහෙත් ප්‍රතිකාරේ පටන් ගන්න ඉස්සර වෙලා ටයිප් 1 ඒ කියන්නේ මා පැහැදිලිව කියනවා ටයිප් 1 ඒ කියන්නේ ළමා දියවැඩියාව එහෙම නැත්නම් පළමු වර්ගයේ දියවැඩියාව තියෙන කෙනෙකුට බොහෝ වෙලාවට 95%ක් විතර වගේ ඉන්සුලින් ප්‍රතිකාරය අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක අපිට පරීක්ෂා කරලා බලාගත හැකි පළවෙනි වර්ගයේ දියවැඩියාවද දෙවෙනි වර්ගයේ දියවැඩියාවද. නමුත් ඉන්සුලින් පාවිච්චිය මේ පළවෙන වර්ගයේ දියවැඩියා රෝගීන් බැලුවොත් 5%ක් විතර. මේ 5%ක් විතර දිය යුතු ඉන්සුලින් ඒක 75%කටත් වඩා දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් කෙරෙහි පාවිච්චි කිරීම නිසා තමයි මේ ඉන්සුලින් වල ප්‍රතිවිපාක මේ අභාග්‍ය ප්‍රතිඵල ඇති වෙන්නේ. ඒකම ලෝකේ දැන් අලුත් පර්යේෂණයක් තියෙනවා 2013. මේ ගැන පැහැදිලිව ඉස්සරහට තව විග්‍රහ කරනවා. ඒ පර්යේෂණයේ කියනවා
2013 අප්‍රේල් මාසෙ කියන්නේ ඒ පරිශ්‍රණයෙන් කියනවා ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය. ඒ කියන්නේ ඉන්සුලින් රෙසිස්ටන්ස් බව මේ ඉතිහාසයේ රෝගයක් ව්‍යාධියක්සේ සැලකුවද දැන් මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය ව්‍යාධියක් රෝගයක්සේ සලකන්නේ නැහැ. ඒක දැන් සලකන්නේ ශරීරය ආරක්ෂා කරන ආරක්ෂණ යාන්ත්‍රණයක් ප්‍රොටෙක්ටිව් මෙකනිසම් එකක් වශයෙන් ආරක්ෂණ යාන්ත්‍රණයක් වශයෙන්. ඒ කියන්නේ මේකෙන් අපි කියන්නේ ඒ පරිශ්‍රණයෙන් පැහැදිලිව කියනවා මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය කියලා කියන්නේ අපේ අපි ගන්න ආහාර අපි කියමුකෝ ඒකට ලේ ධාතුවට සීනි එනවයි කියලා මිලිග්‍රෑම් 200ක් මේ 200 ප්‍රමාණයට අවශ්‍ය තරම් තමයි ශරීරයේ ඇඟේ ඉන්සුලින් දෙන්නේ. මේ අවස්ථාවට රුධිරයට ඉන්සුලින් අග්න්‍යාශය විසින් නිකුත් කරන්නේ ගන්න ප්‍රමාණය අනුව. මේ ප්‍රමාණය ඒ රෙසිස්ටන්ස් ඒ ප්‍රතිරෝධීතාවය අභිබවා යනවා පිටින් ඉන්සුලින් දුන්නාම. ඒක ඉතිහාසයේ ඇත්තටම මේ ප්‍රතිරෝධීතාවයේ රෝගයක් කියලා හැදුවට දැන් කියනවා ඒ එසේ පිටින් ඉන්සුලින් දීම නිසා තමයි මේ ප්‍රතිරෝධීතාවයට අභිබවා ගිහින් ඒ කියන්නේ න්‍යූට්‍රිෂනල් ඕවර්ලෝඩ් එකක්. ඒ කියන්නේ ලේවල සීනි තියෙනවා නම් 200ක් 300ක් විතර අපි පිටින් ඉන්සුලින් දුන්නාම අර තියෙන සීනි ප්‍රමාණය එකවර ශරීරයේ සෛල තුලට ඇතුල් වෙනවා. මේ ඇතුල් වීම නිසා එකවර ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියට හානි වෙනවා. ඒක න්‍යූට්‍රිෂනල් ඕවර්ලෝඩ් එකක්. ඒ කියන්නේ අධිපෝෂණ තත්ත්වය. සීනි 300 තියෙන වෙලාවට ඉන්සුලින් පිටින් විද්දාම අර ඒක සෛල තුලට ගියාම ඒක අධිපෝෂණ තත්ත්වය. ඒ අධිපෝෂණ තත්ත්වය එකවර හදයට හානි වෙනවා. ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියව හදයට වකුගඩුවට එකවරට මස්තිෂ්ක මේ මොළයට හානි සිදුවීම් වෙනවා. ඒක දැන් ශරීර මේක පිළිබඳව පර්යේෂණයක් 2013 තියෙනවා ලෝකේ කළා. ඉතින් මේක තමයි අපි දකින්නේ මේ රටෙත් දැන් අපි දකිනවා ඒක හදයට එහෙම බලපෑවහම ඒ අධිපෝෂණ තත්වයට තියෙන වෙලාවට ඉන්සුලින් විදලා ඒ වන හානිය හදයට වුණාම ඒක මෙටබොලික් කාඩියෝමයපති කියලා කියන්නේ ඒක හදයට වෙන දෙයක්. එකවර හાર્ට් ඇටැක් හදෙන්න පුළුවන්. එකවර වකුගඩුවේ රීනල් ඉම්පෑර්මන්ට් එකක් වකුගඩුවේ ලේ ගල්ලා වකුගඩුවට හානි වෙන්න පුළුවන්. වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩුපණ වෙන්න පුළුවන්. මස්තිෂ්කයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද මේ බහුලව සමාජයේ ලේසියට පහසුවට ඉන්සුලින් විදීම නිසා ශරීරයට වන හානිය අනන්තයි අප්‍රමාණයි. මේක අපි බොහෝ වෙලාවට රෝගීනුත් එක්ක දකිනවා. හරි ඉක්මනින් වකුගඩුව මොකද මේ ඉන්සුලින් කියන්නේ ප්‍රෝටීනයක් ඇල්බියුමින් එකක්. එතකොට ඉන්සුලින් විදින්න ලේවල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙනහම ප්‍රෝටීන් වල අපද්‍රව්‍යයක් තමයි ක්‍රියාටිනින් කියන්නේ. ක්‍රියාටිනින් වැඩි වෙනවා. ක්‍රියාටිනින් වැඩි වෙන්න වකුගඩුවට හානි වෙනවා. මේක අද බහුලව දකිනවා. ඒ නිසා මම කියන්නේ ඉන්සුලින් තියෙන්නේ ඉන්සුලින් නැති කෙනාට දෙන්නයි හදිසියේ ජීවිතේ බේර ගන්නයි. හොඳයි. ඔබත් දියවැඩිය රෝගයෙන් පෙළෙනෙක් නම් දීර්ඝකාලීනව දියවැඩිය සඳහා ප්‍රතිකාර ඔබ ගන්නවන ඖෂධ වේවා එහෙම නැත්නම් ඉන්සුලින් ප්‍රතිකාරය වේවා අපිත් එක්ක අදහස් බෙදා හදා ගන්න අපි කැමති ඔබත් එක්ක කතා කරන්න. ඒත් එක්කම ඔබේ ප්‍රශ්න තියෙනවනම් අමතන්න අපි අපේ දුරකථන අංකය ඔස්සේ 0094 112 516 684 හරහා අමතන්න. අපි සූදානම් ඔබේ ප්‍රශ්නවලට හැකියාවරින් පිළිතුරු ලබා දෙන්න. එපිටම සඳහන් කරේ දැන් මේ ඉන්සියුලින් ඌනතාවය මේක මේ ශරීරය මගින් නිෂ්පාදනය වෙන ස්වභාවික හෝමෝනයන්නේ. ඔව්. දැන් මේ ස්වභාවික හෝමෝනය නිෂ්පාදනය නැත්නම් ශරීරයට ඇති තරමට නිෂ්පාදනය නොවෙන්න ඔව් මොකක්ද හේතු වෙන්නේ? මේක මේ ජානමය හේතුවක්ද එහෙම නැත්නම් අපි අපේ ආහාර පුරුදු හරහා ඇතිවන යම්කිසි ප්‍රතික්‍රියාවක හේතුවක් වශයෙන් වෙන දෙයක්ද මේක? ඔව්. මේක ජානමය වශයෙන් ඇත්තටම හේතු කාරණා වෙනවා 5% විතර. ඇත්තටම මේ ජානමය වශයෙන් හේතු කාරණා වෙලා එයාගේ ඉපදීලා ටික කලක් යනකොට මේක බලපෑමක් ඇති වෙන
අහඹු අවස්ථා යෙදෙනවා. යෙදෙනවා කියන්නේ කෙනෙකුට දැන් ඉපදුන හැටියෙම ඉන්සුලින් නැහැ කියන්නේ නැහැ. මේ ජානමය මේ හේතුකාරණා තියෙන අයට යම් ව්‍යාධියක් ඇති වුණොත් නිදසුනක් වශයෙන් ආසාදනයක් ආවොත් ආසාදනයකදී පහසුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපානවා. නිදසුනක් වශයෙන් දැන් මේ ජානමය ඉතිහාසයක් තියෙන කෙනෙකුට බෝවෙන ලෙඩක් හැදුනහම ප්‍රතිශක්තියට සම්බන්ධ රුධිර ශෛලය වන ලිම්පොසයිට්ස් කියන ශෛලය අඩුවීමක් වෙනවා. මුලදී ඒ ශෛලය වර්ධනය වැඩි වෙලා රෝගයත් එක්ක ක්‍රියා කරනවා. මේ ක්‍රියාකාරීත්වයේදී යම් අඩපණ වීමක් මේ ප්‍රතිශක්තියත් එක්ක සිදු වුණොතින් එහෙදී අර ලිම්පොසයිට්ස් ප්‍රමාණය අඩුවීම නිසා අන්න ඉන්සුලින් නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට මේ දේ තාවකාලික සිදුවෙන දෙයක්. මෙතෙන්දී අර ජානමය ඉතිහාසයක් තියෙන කෙනාට මේ වගේ ආසාදනයකදී හරි ඉක්මනින් ඉන්සුලින් අඩු වෙලා ඉන්සුලින් දෙන තත්වයකට යන්න පුළුවන්. නමුත් අපේ රටේ අපේ තියෙන දේශීය වෙදකමේ යම් ඖෂධ තියෙනවා, මේ වගේ ආසාදන තත්ත්වයකදී ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ, ඉමුනිටි එක ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ. ඒ ඖෂධ දීම නිසා අපට පුළුවන් වෙනවා අර ආසාදනයට විරුද්ධව ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන අර ශරීරයේ රුධිරයේ තියෙන ප්‍රතිශක්තියට සම්බන්ධ රුධිර ශෛලය වර්ධනය කරගෙන අර අවස්ථාවට මුහුණ දෙන්න. එහෙම වුණහම අපට ඉන්සුලින් වලට නොයාම බේරගන්න පුළුවන්. දැන් නිදසුනක් වශයෙන් දැන් ඩෙංගු ෆීවර් වලදී එනවා ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් එකක්. ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් එකදී පැහැදිලිව එකවර ඒක අග්න්‍යාශයට බලපාලා ඇඟේ ඉන්සුලින් අඩු වෙනවා. ඒක ලිවර් එකට බලපාලා ලිවර් එකේ ක්‍රියාහානිය වෙලා ඒක ලිවර් පැත්තට ගිහින් ඒ පැත්තෙන් හානි වෙනවා. එකවර ප්‍රතිශක්තියේ මේ ඇති වෙන වෙනස්කම් නිසා හෘදය මේ ප්‍රධාන ඉන්ද්‍රියවල මේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. නමුත් අපි මේ වගේ මේ මගේ අත්දැකීම් තියෙනවා, එක ළමයෙක් අවුරුදු 18දී ඩෙංගු හැදුනහම එකවර එයාගේ සීනි වැඩි වුණා, එකවර එයාගේ හෘදයේ ප්‍රශ්න ආවා, එකවර එයාගේ ලිවර් එකේ ප්‍රශ්න ආවා. මේ ළමයට එහෙදී එක සැරේ මේ ඉන්සුලින් නියම කර හැටිය ඒ පියා මා ගැන දැනගෙන තිබුණා. මට වාසනාවට මාව හම්බ වුණා. මම එයාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරා. අර ඒ වෙලාවේ විතරක් ඉන්සුලින් ප්‍රමාණයක් දීලා තිබුණා වෛද්‍යවරු. ඊට පස්සේ මගේ ඖෂධ ක්‍රමවේදයෙන් ලිවර් එක අර ඩෙංගු ආසාදන තත්ත්වය නිසා ඇතිවෙච්ච තත්ත්වයන් සියලුම දේ නෝමල් වෙලා මේ නිරෝගී භාවයට ලබන්න පුළුවන් වුණා. දැන් මා හමු නොවෙන්නේ ඒ ළමයාට වෙන්නේ සදාකල් ඉන්සුලින් විදිනවා. ඉන්සුලින් විද්දා නම් ඒ ළමයා සදාකල් එක්කෝ වකුගඩුව එක්කෝ S2 ඒ අර උපද්‍රවවලට යනවා. අපේ අද්දකීම් බහුලයි අනන්තයි. අපි මේ පැහැදිලිව මා කිසි කෙනෙකුට ඉන්සුලින් නියම කරන්නේ නැහැ. ඒක වැරදි. ඉන්සුලින් නැත්තම් විතරයි ඉන්සුලින් නියම කරන්න ඕන. එහෙම නැතුව සීනි පාලනය කරන්න ඉන්සුලින් දෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හොඳයි. දැන් මේ ඉන්සුලින් ස්වභාවික නිෂ්පාදනය කරන ක්‍රියාවලියේ අග්න්‍යාශයෙන් බලපාන්නේ. ඔව්. එතකොට මේ අග්න්‍යාශයෙන් ඉන්සුලින් නිෂ්පාදනය කරන එක උත්තේජනය කරන්න අපිට ගතේ කියන්නේ මාහාර දිනවල බොහොම හොඳම දේනේ කරවිල. කරවිල වල විශාල ගුණයක් තියෙනුනේ. කරවිල ගන්නකොට කෙනෙකුගේ ඒකේ තියෙන ඒ තිත්ත රස විතරක් නෙමෙයි, ඒ තිත්ත රසය නිසා නිතරම මధుර රසය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රසගුණ වීර විපාක කියලා මහ විශාල විග්‍රහයක් කරනවා. ඒ කියන්නේ ශරීරයේ මధుර රසය වැඩි වුණාම, පැණි රසය වැඩි වුණාම ඒක අඩු වෙනවා තිත්ත රස දේවල් දුන්නාම. ඒ කරවිල වල එක ගුණයක් ඒකේ තියෙන තිත්ත රසයෙන් අර මధుර රසය අඩු වෙනවා. නමුත් ඒ එකම මේ කරවිල වල පරිේශන තියෙනවා දැන් ලෝකේ. පැහැදිලිවම මේ කරවිල ගැනීම නිසා අග්න්‍යාශයේ බීටා සෛල
ඉන්සුලි නිස්පාදනය කරන බී සෙල්ස් එයා එයා ස්ටිමිලේට් වෙලා එයාගේ මේ උද්දීපනය වෙලා ඉන්සුලි නිස්පාදනය වර්ධනය වෙනවා. ඒ වගේ ඖෂධ දැන් ඔය නිදසුනක් වශයෙන් අපි එදා එදිනෙදා ගමේ අපි ගන්න ආහාර වශයෙන් ඒ හොඳම දේ කරවිල. දැන් අපේ ඖෂධවල තව කුඹුක්වල මාදම්වල මේ ගුණය තියෙනවා. මේ ගුණය තියෙනවා. ඒ වගේ ඖෂධ අපි අනන්තව තියෙනවා පාවිච්චි කරනවා. ඉතින් මේ ආයුර්වේද ඖෂධවල ඒ ගුණය ඒ ඒ එකක් එතන ඒ මේ මේ නිෂ්පාදනය වැඩි කරන ඖෂධයෙන් ඒ වගේම මේ ප්‍රතිශක්තිය මේ ඉමුනිටි එක හදන එක අතිශයින්ම වැදගත් වෙනවා මේ රෝගීන්ගේ. ඒක නව්‍ය වෛද්‍ය විද්‍යාවේ පැහැදිලිව කියනවා ඔටෝ ඉමුන් ඩිසීස් මේ ප්‍රතිශක්තිය සම්බන්ධ වූ රෝග අවස්ථාවක් බොහෝ වෙලාවට මේ ළමාදිය වැඩියාවට හේතු. ඉතින් අපේ ක්‍රමේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ තියෙනවා. එතකොට මේ අඥාස සෛලය වලට වන හානිය දැන් ඇක්සිඩන්ට් එකකින් හානියක් වෙන්න පුළුවන්. එතකොට ආසාදනයකින් හානියක් වෙන්න පුළුවන්. මේ විදිහේ විවිධ හේතු තියෙනවා මේ අඥාස සෛල වලට මේ හානි වෙන. ඉතින් ඒ වගේ හානි වීමකදී ඉන්සුලින් මදි වීමක් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒක తాවකාලිකව සිදුවෙන දෙයක්. දැන් ඇත්තටම අර විදිහ ආසාදන රෝගයකදීත් වෙන්නේ తాවකාලිකව මේ අඩුවීමක්. ඒ తాවකාලික අඩුවීමට ඉන්සුලින් යොදන්න ගියොත් තමයි එයා සදාකල් මේ දියවැඩියා රෝගියෙක් වෙන්නේ. ඒක පැහැදිලි ඒක මේ මේ ඒ සිදුවීම වෙනවා. ඒක මේක උපද්‍රවත් වෙනවා. අද හිතෝදනේ ඔබට හැකියාව තියෙන අවස්සම එකතු වන්න අපි දුරකථනා කිනේ තම මතක් කර සිටිනම් 0012 516 687 0012 516 687 අර ඔබට හැකියාව තියෙන අපත් සමග එකතු වෙන්න ඔබේ ප්‍රශ්න අපේ තියමු කරන්න. වෛද්‍යතුමනි දවුතුව සඳහන් කරා මේ කරවිල ගැන. ඔව් කරවිල ඉතාමත් යෝග්‍යයි කියලා මේ අඥාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය මේ උද්දීපනය කරන්න. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ කරවිල ආහාරය ආහාරයට ගැනීම සීමාව ඉක්මව යන්න පුළුවන්. මොකද මේ අපි යම් කිසි දෙයක් ගුණයි කී පමණින් ඕනෑම ආහාරයක් ගුණ දෙයක් හෝ අගුණ දෙයක් සීමා සහිතව තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් කොහොමද කරවිල ආහාරයට ගැනීමට සුදුසුම මාත්‍රාව කිව්වොතින් මාත්‍රාව සහ ක්‍රමය මේ මේ ඇත්තටම මා හිතන්නේ දවසක් මතක් කරාද කොහෙදයි කරවිල තියෙන්නේ කෑමට ගන්න. දැන් කරවිල තරම් ඖෂධීය වශයෙන් ಗುಣ ඖෂධයක් වෙන නෑ දියවැඩියාවට. නමුත් කරවිල කොයිතරම් ඔච්චර ಗುಣ නම් ආයුර්වේදයේ කසාය සංග්‍රහයේ යෝග සංග්‍රහයේ මේවා තියෙන්නපා. එතකොට ආයුර්වේදයේ කසායට කිසිම තැනක මේ මේ කරවිල ගන්න කියලා නැහැ. කරවිල ගන්න කියලා තියෙන්නේ කෑමට. කෑමට ගන්නකොට කරවිල වලට අපි කිරි දානවනේ පොල් කිරි දාලා තමයි කෑමට ගන්නෙ. එතකොට මේ කරවිල වලට පොල් කිරි පාවිච්චි කිරීමේදී අර වන අගුණේ ඉවත් වෙනවා. ඒක ගන්න කියන්නේ කෑමට. අපි කිසිම තැනක ආයුර්වේදයේ මේක මේ 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 ඖෂධ වශයෙන් එහෙම කසායකට අපි ගන්නේ නැහැ. එතකොට ඒ තියෙන අගුණය වල මේ අගුණේ නැති වෙලා යනවා පොල් කිරි වැටුනහම. ඒකයි ඒකේ විශේෂ දේ. ඉතින් සම්බෝලයක් වශයෙන් අර කරවිල දැන් බදලා ගත්තොත් පොල් තෙලෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොල් තෙල් හානි කරත් නැහැ මේ එතකොට අර තියෙන අගුණේ මේ මැකිලා යනවා. කෑමට දවසකට එක වේලක් හෝ දෙවේලක් වුණත් කරවිල ගැනීම සීමාව ඉක්මවා යාමක් නෙවෙයි. මේ රෝගේ තියෙන කෙනෙකුට නැති කෙනෙකුට වුණත් බොහොම හොඳයි. ඒක හානිකර වෙන්නේ නැහැ. ව්‍යංජනයක් වශයෙන් කිරි දාලා අපි හදලා ගත්තොත් ඒක හොඳයි. සම්බෝලෙ හැදුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එතකොට අපි ලුණු ටික දානවා, ඒකට දෙහි ටික දානවා. ඒ සංයෝගයෙන් හානියක් වෙන්නේ නැහැ ඒ විදිහට ගත්තොත්. එහෙම ඒකේ මේ කියන්න ඕන. හොඳයි. දැන් දියවැඩිය රෝගීන් පෙළෙන කෙනෙකුට වෙනත් රෝගාබාධ ඇතිවීමේ අවස්ථාව තියෙනවා. ඔව්. මින් එකක් තමයි සුළු අවස්ථාවක් තමයි සාමාන්‍ය සුළු තුවාල පවා. ඔව්. සුව නොවි උඩු දුවන්න බලනවා. ඔව්. අපි ඒ ගැන පොඩි විග්‍රහයක් කරමු දැන් බලන්න. මේ දියවැඩියාව පැහැදිලිව ශරීරයේ අපි කෙස් ගහේ ඉඳලා නියපොත්ත දක්වා සෑම සෛලයකට බලපාන රෝගයක්. සෑම සෛලයකටම බලපනවා. ඉතා පහසුවෙන් තුවාලයක් අපි දන්නේ නැහැ මේ එක අවස්ථාවක් තියෙනවා. දැන්
ලේවල සීනි වැඩි වෙනවයි කියන්නේ ලේ යන තැනට සීනි ගිහින් හරියන්නේ නැහනේ. එතකොට වෙන්නේ ලේත් එක්කනේ ඔක්සිජන් ගෙනියන්නේ. එතකොට ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් අඩු වෙනවයි කියන්නේ හැම සෛලයක්ම හරි ඉක්මනින් ඩීජෙනරේෂන්, හරි ඉක්මනින් දිරාපත් වීමක්, සෛල පෝෂණය නැති වෙලා හානිය වෙනවා. දැන් මේ රෝගයේ සීනි බොහෝ වෙලාවට 200 වැඩි වෙනකොට බොහෝ අයගේ දකින්න පුළුවන් කකුලේ ඇඟිලිකරු අතරේ, දැන් කකුලේ ඇඟිලිකරු අතරේ, දැන් මෙහි අපි එදිනදා මෙහි ව්‍යවහාරයේ කියන දියමැටිව කනවා කියලා. ඇත්තට දියමැටිව කෑමක් නෙවෙයි. මෙතෙන්දි වෙන්නේ ශරීරයෙන් ඈත ප්‍රදේශවලට ලේවල සීනි වැඩි වුණාම, ඔක්සිජන් අඩු වුණාම පහසුවෙන් අර මේ ඉර අවුවට රස්නියමයට නිරාවරණය නොවන තැන්වල අතරේ ඒ රුධිර සම්පාදනය අඩුවීම නිසා, ඔක්සිජන් අඩුවීම නිසා පහසුවෙන් ආසාදන ඇති වෙනවා. ඒක තමයි අතිභයානක වැඩේ. දන්නෙම නෑ ඇඟිලිකරු අතරේ මේ සුදු පාට වෙලා ඒක වනවීමක් වෙලා ඒක අර කිව්වා වගේ උඩු දුවන්න පුළුවන්. ඒක අති භයානක තත්ත්වයක්. ඒ නිසා පාද පරීක්ෂාව නිදාගන්න යනකොට සීනි නිතරම තියෙන කෙනාගේ අතිශයින් වැදගත් වෙනවා. ඒකෙදි බොහෝ වෙලාවට දැන් නව්‍ය වෛද්‍ය විද්‍යාවේ ෆංගස් වලට පාවිච්චි කරන මේ මේ ක්‍රීම් වර්ග තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් පුළුවන්. අපේ ඖෂධ බැලුවොත් කහ, අමු කහයි, කොහොඹ කොළයි, මේ තම්බල ඉවර වෙලා ඒ වයින් සෝදන්න ඕන. ඒ වයින් සෝදලා පාවිච්චි කරන මේ ක්‍රීම් වර්ග තියෙනවා. අපි ඒක බොහෝ වෙලාවට මේ කොහොඹ කහ එන සංයෝගයකින්ම මේ ඉස්ම ටිකක් ගෑමෙන්ම ඒව සුව කරගන්න පුළුවන්. අපි කරන්නේ මෙතෙන්දී රුධිරේ සීනි අඩු කරලා හරියට ඔක්සිජන් ශරීරයේ සෛලවලට ලැබෙන ගස්කොළන් පොතු පාවිච්චි කරලා මේක නිරෝධ කරගන්නකයි, සීනි නෝමල් කරගන්නකයි ඉබේම මේ පිරිසිදු වීම අත්‍යවශ්‍යයි. ෆංගස් වශයෙන් පාවිච්චි කරන ක්‍රීම් වර්ග පාවිච්චි කරාට කිසි හානියක් වෙන්නේ නැහැ. ඒක හොඳයි. නමුත් හේතුවට බෙහෙත් දෙන්න ඕන. අපේ ක්‍රමය අනුව අපි කරන්නේ ලෙඩේ හේතුවට බෙහෙත් දෙන එකයි. හේතුව හවි යනකොට ඉබේම ඒ තුවාල සුව වෙලා යනවා. එහෙමයි. හොඳයි. ඊට අමතර මෙවැනි තුවාල වලට විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් තියෙනවද මේ දේශීය ආයුර්වේදයේ? අපේ ක්‍රමයේ තියෙනවා. අපි පාවිච්චි කරන දැන් ඉරිමේ දාදී අපි පාවිච්චි කරන මේ ඖෂධ දැන් තුවාල තෙල් වර්ග තියෙනවා. සාමාන්‍ය සර්විසාදියත් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි බොහෝ හොඳයි සර්විසාදිය. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තව මේ මේ විශේෂයෙන් මේ දත්වල අමාරුවදිත් එක පාවිච්චි කරන ඉරිමේ දාදී ඒකත් මේකෙදි ගුණ වෙනවා. තුවාල තෙල් වර්ග තියෙනවා අපේ පාවිච්චි කරන. ඒවා බොහෝ වෙලාවට පාවිච්චි කරාම මේවා මේ මේ ද වෛරල් බැක්ටීරියල් දෙකක් වුණත් ඒ ඒ ඒ ආසාදන වලටත් ක්‍රියා කිරීමේ හැකියාව මේ ඖෂධ වලට තියෙනවා. හොඳයි. මීලකට දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක්ගේ අපිට දකින්න තියෙන මේ ස්වරූපයේ, ශරීර ස්වරූපයේ ලොකු වෙනසක් අපිට දකින්න හම්බ වෙනවා. ඔව්, පැහැදිලිව. පැහැදිලිව. ඉතාලම දැන් බොහොම පහසුවෙන් දැක්ක හැටිය කියන්න පුළුවන් මේ රෝගිය තියෙන කෙනා මේ 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 ඇඟේ අර මා කිව් විදියට ලේවල සීනි වැඩි වෙනවා කියන්නේ හැම සෛලයකටම ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ලේත් එක්කනේ ඔක්සිජන් ගෙනියන්නේ. අනිත් එක ඔක්සිහිමෝග්ලොබින් තමයි රක්ත වර්ණකය. මේ ඔක්සිජන් අඩුවීම දකින්න පුළුවන්. ඒ නිසා මේ රෝගියා ඉතා ඉක්මනින් නිකන් සුදුමැලි ස්වභාවයයි. ලොස් ඔෆ් ෆන්ක්ෂන් ක්‍රියාහානිය නිකන් කම්මැලි, වැඩපලක් කරන්නත් බෑ. බොහොම කලකම්මැලි ස්වභාවේ, මේ සුදුමැලි ස්වභාවය බහුලයි. දැන් කොලෙස්ටරෝල් වැඩි වුණාම ඒ අය ටිකක් යෙලෝයිස් ටිකක් කහ ස්වභාවයයි. ඉතින් මේ අයගේ දුටු හැටියම කියන්න පුළුවන්. ඉතින් රුධිර පරීක්ෂාව තමයි හොඳම වැඩි, හොඳම වැඩි. මේක මේ 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 අපේ තියෙන ක්‍රමවේදය. අපි මේ බලන්නේ ලෙඩේ හේතුවයි, හේතුව අපි රුධිර සංයුතිය පවා හදනවා. ඒකයි මේක වැදගත් දේ. ප්‍රතිශක්තියේ ඉඳලා රුධිර ශෛරය දැන් අපිට හිමෝග්ලොබින් අඩු නම්, RBC අඩු නම් ඒව වැඩි කරගන්න අවශ්‍ය අපේ දේවල් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කිරීමෙන් මේ නිරෝගී වෙනවා. ඒකයි අපිට විශේෂයෙන් කියන්න පුළුවන්. හොඳයි. චන්ද්‍රිකා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් දෙපළටම. ආයිබෝවන් ඔබතුමීටත් ප්‍රශ්න යොමු කරන්න. මට දැනගන්න ඕන මේ ගෑස්ට්‍රික් වලට මොනවද මේ මම සෞදි අරාබියේ ඉන්නේ සාමාන්‍ය ප්‍රතිකාරයක් මොකද්ද සෞදි අරාබියේ කරන්න පුළුවන් කියලා මගේ බඩපපුව දනවා, කන දේවල් උඩට එනවා,
නිතරම මේ තෙල් මොනවත් කන්න බෑ. වතුර ටිකක් බිව්වත් බඩපපුව දනවා. කිසිම කෑම කන්න බෑ. බඩෙන් බාගෙන කා චුට්ටක් කාලා ඉන්නම්. මොකද මේ ගෑස්ටික් පුදුම විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒකට පුළුවන් නම් කරුණාකරලා මට මොකක් හරි සුළු බෙහෙතක් හරි කියනවා නම්. ගැස්ට්‍රික් වලට හේතුව බලන්න ඕන. ඔබතුමිය මේ කොලෙස්ටරෝල් බලන්න බොහෝ වෙලාවට මේ තෙල් කියන්නේ පිරිසිදු පොල් තෙල් වලට මේ කොලෙස්ටරෝල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ගැස්ට්‍රයිටිස් එන්නේ බොහෝ වෙලාවට කොලෙස්ටරෝල් වැඩි වුණාම. ඒක මේ දැන් තෙල් කෑම සම්බන්ධයි කිව්වට එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතෙන්දී හැබැයි මස් කෑම හොයතු වෙනවනේ කොලෙස්ටරෝල් වලට. කොලෙස්ටරෝල් වැඩි වුණාම පාසුවෙන්ම ගැස්ට්‍රයිටිස් එනවා. ලේසියෙන් ওই රටේ ඉතින් අපේ දෙයක් කරගන්න අමාරුයි. හොඳම දේ කුඹුක් ගහේ පොත්ත. කුඹුක් පොත්ත තම්බල වතුර අරන් ඒකට එලකිරි දාලා බොන්න ඕන. ওই රටේ ඒක සොයන්න නැහැ. ලංකාවෙන් කවුරු හරි පුළුවන් නම් ඒක කුඹුක් පොතු කුඩු කරලා ගෙන්න ගත්තාම පාවිච්චි කරත හැකි. කිරි ටිකක් දාලා ඕන බොන්න. තම්බල වතුර අරන් කිරි දාලා බොන්න. ওই රටේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ බෙහෙත් වල තියෙනෝනේ පස්පංගුව පැකට් එහෙම එනෝ ওই රටවල් වලට. මේ පස්පංගුවේ තියෙනවා පත්පාඩගම් කියලා. පැපලිය කියන්නේ අර පොල් කොහුව වගේ තියෙන්නේ. ඒක තම්බල බොන්න. මේ කිරි බොහොම ගුණයි එළකිරි. හැබැයි මුදෝපු කිරි අගුණයි. ගැස්ට්‍රයිටිස් සීනාය රැවටෙනවා යෝගට් එකයි මුදෝපු කිරි. මේ ඇත්තටම යෝගට් එක ගත්ත හැටිය ඕනම කෙනෙකුට මේ ගැස්ට්‍රයිටිස් අඩු වෙනවා. ඉතින් රැවටෙනවා. නමුත් යෝගට් එක ක්‍රියාත්මක වෙලා එනකොට ශරීරයේ ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඒ නිසා යෝගට් ගන්න එපා. මුදෝපු කිරි ගන්න එපා. එලකිරි ගුණයි. එලකිරි වල කේසින් පදාර්ථය අනිවාර්යෙන් ගුණ එනවා මේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට. ඔබතුමිය පාවිච්චි කරන ආහාර රටාව වෙනස් කරගන්න. පාන් සම්බහාල් ගන්නම එපා. ගන්න ගැස්ට්‍රික් වැඩි වෙනවා. සීනි කොලෙස්ටරෝල් දෙකම වැඩි වෙනවා. මේ ඖෂධයක් වශයෙන් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මං අර කලින් කියපු දේ ওই රටේ බලන්න. අර ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනයක් තියෙනවා ගැසෙක්ස් කියලා. GASEX GASEX ගැසෙක්ස් කියලා බෙහෙතක්. ඒක බොහෝ වෙලාවට ওই රටෙත් මේ ෆාර්මසිවල ඉංග්‍රීසි බෙහෙත් ෆාර්මසිවල තියෙනවා. ඒක අරන් පාවිච්චි කරන්න. ඒකෙන් ගුණයක් ගන්න පුළුවන්. ලංකාවේ කෙනෙකුට කියලා වැඩියෙන් පත්පාඩගම් ගෙන්න ගන්න. ඒව තම්බල දවසට 3-4 සැරේ බොන්න. කුඹු පොතු ගෙන්න ගත්තොත් බොහොම හොඳයි. තම්බල වතුර අරන් කිරි දාලා බොන්න. ඒකෙන්ම සුව කරගන්න පුළුවන්. ඔය කියන ඖෂධ තුන හොඳටම ප්‍රමාණවත්. හැබැයි ලෙඩේ හේතුව නම් කොලෙස්ටරෝල් බලලා කොලෙස්ටරෝල් වලට අපේ ඖෂධ තියෙනවා. ඒව පාවිච්චි කරන්න වෙනවා. නිට්ටාවට සුව කරගන්න පුළුවන් වෙන්නේ ලේ බලලා. ලේවල කොලෙස්ටරෝල් තියෙනවද කියන බලලක අත්‍යවශ්‍යයි ගැස්ට්‍රයිටිස් තියෙන අය. හොඳයි, අපිට අපව යොමු වෙන්න පුළුවන් අපි කතා බහට. ඒ අතරතුරේ ඔබට තවත් අවස්ථාවක් තියෙන අප සමග එකතු වෙන්නට දුරකථන අංකයේ තිරයේ දිස් වෙනවා. අමතන්න අපිව ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න වෛද්‍යතුමා සැදී පැහැදිලි සිටිනවා. හැකි අයුරින් පිළිතුරු ලබා දෙන්නට. හොඳයි, අපි තුවාල ගැන කතා කර. මීළඟට දියවැඩියාව නිසා ඇතිවන තත්ත්වයක් තමයි මේ ඇස්වලට ඇතිවන බලපෑම. ඔව්, අන්ධභාවය පවා ඇති වෙන්න පුළුවන්. බොහොම හරි. ඔතෙන්දී අර මට නැවත ඉන්සුලින් පැත්තටම යන්න සිද්ධ වෙනවා. දැන් දියවැඩියාවේදී 10%ක ඇස් ආබාධ, ඇස්වල උපද්‍රව අවදානමක් තියෙනවා 10%ක්. හැබැයි පැහැදිලිවම කියන්න ඕන මේ 10%, 100%ක්ම වෙනවා ඉන්සුලින් විද්දොත්. ප්‍රධාන වශයෙන් මේ ඉන්සුලින් වල ප්‍රෝටීනයක් නිසා මේ ඇහි අපි කියන බබා මේ ලෙන්ස් එක හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. ඉන්සුලින් විඳින්න ප්‍රෝටීන් වැඩි වුණාම ඇහි ප්‍රෝටීන් ටික ඝන වෙලා ඇහි සුදේනවා. ඒක ඉන්සුලින් වල ප්‍රධාන උපද්‍රවයක්. ඊළඟට ඇහි ලේ ගැලීම් වෙනවා. ඒක නිසා ලේසර් කරන්න සිදු වෙනවා. මොකද මට පුංචි බාධා ක්‍රමකට කරන්න දෙන්න. සෞදි අරාබි රාජයෙන් අපිත් එක්ක කවුද මේ එකතු වෙන්නේ? ආයිබෝන්. මම සරත් කතා කරා. ඔව් සරත් ප්‍රශ්නයම කරන්නේ. මම ගියසතේ කතා කරා. වෛද්‍යතුමා ඉන්නේ කොහෙද කියලා ලබනවා තේරවන්තවද? සරත් වෛද්‍යතුමා ඉන්නේ කොහෙද කියලා දැනගන්නයි ඕනා කියන්නේ.
හොඳයි රණදීත් සිටින වැඩසටහන සමග වැඩසටහන නිමා වෙන්න මත්තෙන් අපි ලබා දෙන්නම් වෛද්‍යතුමාගේ දුරකථන අංකය සහ ලිපිනය අනිවාර්යෙන් ලබා දෙනවා සරත් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක කතා කරාට හොඳයි වෛද්‍යතුමනි ඔව් අවස්ථාව දෙන පිළිතුරු සම්පූර්ණ කරන්න අපිට මේ අපි අවසානයේ කියනෝනේ කොහොමද නේද අපි දැන් මාතෘකාව ඊළඟට අපි ගියේ මේ අපි ඇස් ගැන කතා කරගෙන බොහොම හරි එතකොට ඇස් වල උපද්‍රව පැහැදිලිව ඔය මා ඉන්සුලින් ඒ එකම මේ රෝගයේ දවසින් දවස වන ෂය වීම අර මං කිව්වේ දැන් ඇහෙට බලපාන්නේ ලේවල සීනි වැඩි වෙනවයි කියන්නේ ඇහැට මූලික වශයෙන් ඇහැට යන ද්‍රව ප්‍රමාණය වැඩි වෙනවා ද්‍රව ප්‍රමාණය වැඩි වෙනවයි කියන්නේ හරි ඉක්මනින් මේ සෛලවලට හානිය සිදුවීම වෙනවා හානිය සිදු වෙනවා ඒ එකම මේ අයගේ ඇස්වල මුලදීම දකින්න ලැබෙන නිකන් දැලක් දාපු ස්වභාවේ ඒ දැලක් දාපු ස්වභාවය දවසින් දවස වර්ධනය වෙනවා අපේ ඖෂධවල අපි මේ ඖෂධ දියවැඩියා ප්‍රතිකාරයේදී ප්‍රතිකාර කරනකොට හිසට තෙල පාවිච්චි කරනවා මේ හිසට තෙල පාවිච්චි කිරීම ඇස් නිරෝගී කරගන්න අතිශයින් වැදගත් වෙනවා අතිශයින් වැද ඊළඟට අර ඉන්සුලින් නම් අපි ඉන්සුලින් ප්‍රතිකාරය නතර කරාම අනිවාර්යයෙන්ම ඇහි මට පුංචි බාධා කිරීමක් කරන්න දෙන්න නැවත වාරයක් තවත් දුරකට නැවතුමක් තිබෙනවා සෞදි අරේබි රාජ්‍යයෙන් ආයිබුවන් 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 කවුද පිට එක මේ සෞදි නම් කතා කරන්නේ මම ජගත් සම්බන්ධ වෙලා ඉන්නේ සෞදි අරාබියේ ඉඳලා ඔව් ජගත් ප්‍රශ්න යොමු කරන්න මට වෛද්‍යතුමාගෙන් දැනගන්න අවශ්‍ය වෛද්‍යපමා කිව්වා පොල්තෙල් පාවිච්චි කිරීම කොලෙස්ටරෝල් වලට ගැටලුවක් නැහැ කියලා. අපි සෞදි අරාබියේ ඉන්නකොට පොල්තෙල් වලට අමතරව තව කෝල් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් වගේ පාවිච්චි කරනවා. ඒතර ඒ වයින් කොහොමද කොලෙස්ටරෝල් එකට බලපෑම කියලා මට දැනගන්න පුළුවන් නම් වටිනවා. මේ සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල් කියලා කිව්වට අපිට ඇත්තටම මැතිතුමා අපි දන්නවා පොල් තෙල් නම් අපි සුවඳෙන් අඳුරනවා පොල් තෙල් කිසිම දවසක කොලෙස්ටරෝල් වලට හානි වෙන්නේ නැහැ ඒකෙන් කොලෙස්ටරෝල් අඩු වෙනව මිසක් වැඩිවීමක් වෙන්නේ නැහැ කිසිම දවසක ඒක අපිට පැහැදිලි මේ ඒක ගැන පර්යේෂණ ලෝකේ බහුලයි ලංකාවේ තියෙනවා මේ ඒක ගැන විශේෂයෙන්ම කියන්න ගියොත් ගොඩක් ලොකු දේවල් විස්තර කරන්න තියෙනවා ඒක විශේෂ මාතෘකාවක් වෙනවා මේ මේ කොහොමනම් දැන් ලෝකෙ මේක තිපිලි අරගෙන ඉවරයි මේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න මේ පොල් තෙල් බලපාන්නේ නැහැ කියන එක ඒක මේ මේ ශාකසාර ශාකවලින් ලැබෙන ගස්කොළන් වලින් ලැබෙන තෙල් මිනිසයාට හානි කර නැහැ ඒක අපි දන්නවා නමුත් මේ දැන් ඔය රටේ අපි පාවිච්චි කරන්න ගියොත් අපි සන්ෆ්ලවර් කියයි කෝන් ඔයිල් කියයි නමුත් අපි ඒවා 100%ක් අඳුරන්නේ නැහැ බොරු කියන්නේ මොකටද මිනිස්සු මේවා මුලා වෙන දේවල් ඕවා වැඩියත්ම ලෝකේ ඊළඟට මේ වෙජිටබල් ඔයිල් කියලා කියනෝ කිසිම තැනක වෙජිටබල් වලින් ඔයිල් එකක් හදන්න බෑ එහෙම ඇත්තේ නැහැ ඒ තියෙන්නේ ඔය සෝයා ඔයිල් එහෙම නැත්නම් අර අපි මේ පාවිච්චි කරන මේ පොල් තෙල් කිව්වට කඩේ තියෙන්නේ මේ පොල් තෙල් නෙවෙයිනේ එක එක වෙනත් මේ මේ සංයෝගනේ ඉතින් මේවා මේ මේ ව්‍යාපාර වැඩ නමුත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අපේ දේ අපි පොල් තෙල් සුවඳෙන් අඳුරනවා සුවඳෙන් අඳුර ගත්තාම අපිට පොල් තෙල් පාවිච්චි කරත හැකි මේ මේ ෆාම් ඔයිල් වර්ග විවිධ විදිහෙන් තියෙනවා ඒවා හානි කරයි අපි ඒවයි ගුණයක් දකින්නේ නැහැ අපි මේ තව තව ලෙඩ හදා ගන්නවා මිසක් අපිට ඉතිහාසයේ අත්දැකීම් තියෙන්නේ පොල් තෙල් වලින් මිනිසා නිරෝගී జాතියක් හිටියයි කියන එකයි ඔබතුමාට කියන්න තියෙන එකයි ওই රටේ වුණත් පුරුදු වෙන්න පොල් තෙල් ටිකක් පාවිච්චි කරන්න එතකොට මේ හොඳයි හොඳයි වෛතුමනි කටා රාජ්‍යෙන් සිරියාවති අපිත් එක්ක එකතු වෙනවා ආයිබෝවන් ආයිබෝවන් ඔව් සිරියාවති ප්‍රශ්න යොමු කරන්න මට මේ මගේ ඇඟ පසනවා ඇඟ තසතස පල් දානවා මම නාන්න ගියාමත් මගේ මුළු ඇඟම මේ අහසු වෙනවා ඉතින් වෛද්‍යතුමනි මට මේ කොලෙස්ටරෝල් තියෙනවා ප්‍රෙෂර් තියෙනවා මම ඒවට මෙහෙම බෙහෙත් ගන්නවා වෛද්‍යතුමනි කිව්වා මට මේ පස්පංගුව බොන්නේ කියලා මම දැනට ඒක බොනවා මේ මට කිව්වා මේ පාමිච්චියෙන් ඉන්දියාවේ බෙහෙත්ක් තියෙනවා දන්නේ කියලා වෛද්‍යතුමනි මට පොඩ්ඩක් කියනවා ඒක ලියා ගන්න ඒක මේ අබාන කියන ඖෂධය A B A N A A B A N A අබාන ඕක හිමාලය ඩ්‍රග් කම්පැනි බෙහෙතක් ඒකෙන් කොලෙස්ටරෝල් අඩු වෙනවා ප්‍රෙෂර් අඩු වෙනවා හෘදය ආරක්ෂා කරනවා පැහැදිලිව ඔයාගේ ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් ඒව වුණත් අඩු වෙනවා
මේ මේ ඖෂධය පාවිච්චි කරන්න අර තද බල ලෙස මේ ගැස්ට්‍රික් තියෙනවනම් ඒකෙදී අර ගැසෙක්ස් කියන බෙහෙතත් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකත් ඉන්දියාවේ ඒ කම්පැනියේ බෙහෙතක්. ඒ වගේම බලන්න ලිවර් එකට දැන් මොකද කොලෙස්ටරෝල් වලට බෙහෙත් පාවිච්චි කරනකොට අක්මාවේ ලිවර් එකේ උපද්‍රව එනවා. ලිවර් එකේ උපද්‍රව ඇවිල්ලා නම් ඒ කම්පැනියෙම තියෙනවා ලිව් 52 කියලා බෙහෙතක්. ඒකත් පාවිච්චි කරන්න ඕන. බොහොම හොඳයි ලිවර් ප්‍රොෆයිල් එකයි. ඒ කියන්නේ අක්මාවේ තත්ත්වය බලන එක ලිවර් ප්‍රොෆයිල් එකයි, ඊළඟට කොලෙස්ටරෝල් බලන එකට ලිපිඩ් ප්‍රොෆයිල් එකයි අරගෙන ඒ තත්ත්වය බලලා මේ ඖෂධ පාවිච්චි කරන්න ඉතා ඉක්මනින් ඉංග්‍රීසි බෙහෙත් වලින් මිදෙන්න පුළුවන්. ඉංග්‍රීසි බෙහෙතෙන් ලෙඩක් සුව වෙන්නේ නැහැ, පාලනය විතරයි. පාලනයට ඉංග්‍රීසි බෙහෙත ගත්තට වරදක් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන හැම ඖෂධයක්ම ඒ බටහිර ක්‍රමයේ ඖෂධවල උපද්‍රව තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි, අපිට ඉතින් ලැබී ඇති කාලය ඉතාම ඉක්මනින් ගෙවිගෙන ගියා. මාස් කියු පරිදි සඳහන් කරන්නන් වෛද්‍යතුමා හා සම්බන්ධ විය හැකි දුරකථන අංකයන් 0.94 112 845 373 0.94 112 845 373 යන දුරකථන අංකයේ ඔස්සේ සතියේ දිනවල උදෑසන 5 සිට 7 දක්වා වෛද්‍යතුමාව ඇමතීමේ හැකියාව තියෙනවා. මම නැවතර සඳහන් කරන දුරකථන අංකය 0.94 112 845 373. ඒ වගේම වෛද්‍යතුමාව මුණගැසීමට අවශ්‍ය නම් රෝපා ආයුර්වේද රෝහල නොම්බර 115 කොට්ටාව පාර මත්තේ ගොඩ. රෝපා ආයුර්වේද රෝහල අංක 115 කොට්ටාව පාර මත්තේ ගොඩ. හොඳයි වෛද්‍යතුමනි, ඔබට බොහොමත්ම සිතුයි තවත් සෙනසුරා දවසක් වැඩ රාජකාරී 1000ක් මැද්දේ අපේ විදේශගත සොයුරු සොයුරන් මෙලෙස දැනුවත් කිරීමට මැදිරියට පැමිණිය සම්බන්ධයෙන්. එහෙනම් හිතවතුනි, අපි ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගිනන්නේ සූදානම් වන්නේ දීර්ඝායු ලැබේවා. ඒත් එක්කම විශේෂයෙන් අපේ කිතුණු ජනතාව එළඹෙන සතියේ නත්තල සමරන ඉතින් ලබන්නා වූ නත්තල සාමයෙන් සතුටින් පිරි සුභම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි අනික් සතිය හැම වෙලේකම නත්තල ඉවරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒත් එක්කම නත්තලේ හරි පණිවිඩය අවබෝධ කරගෙන නත්තල සමරන්න හැමෙමු ලැබෙන සතියේ.